අයිබෝවන් හරිතේ හරියට ගෙන ඉන්නේ සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම රුවනි කාකුමාරදාස ප්‍රථම නවධානයේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත යුක්‍රේනයේ හඬපට අවුලක් වරද පිළිගනිමින් යුක්‍රේන අගමැති දුහුරේනුත් ඉල්ලා සිටි මේ හඬපටේ මගේ නෙවෙයි පුළුවන් නම් ඔප්පු කරන්න හිරුනිකා අභියෝග කරයි ඉදිරි මැතිවරණයේදී සජිත්ට අගමැති අපේක්ෂකත්වය එක්සත් ජාතික පෙරමුණ තීරණය කරයි නොරොච්චෝලේ ගැටලු ජනපති අවධානයට ත්‍රිවිධ හමුදාවේ කාර්යභාරය අගමැති පහදයි අත්තනගල්ල හිටපු ජනපතිනි චන්ද්‍රිකාට ගිලිහෙයි ප්‍රථමින් දේශීය පුවත් පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වීම විසඳුමකින් තොරව අවසන් වී තිබෙනවා. එම රැස්වීම ඊයේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැත්වුණා. එහිදී මන්ත්‍රීවරුන් 52 දෙනෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායකත්වයේ සඳහා සුදුසු බවට මත විමසීමකදී එකඟතාවයකට පැමිණි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම්බණ්ඩාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජකාරිවසම් මහතා මාධ්‍ය වෙත පැවසුවේ අවසන් තීන්දුව ලබන සිකුරාදා ගැනීමට නියමිත බවයි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ඒ පසුරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. ඉන්නතුරුව පැවති රැස්වීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. යන මාර්ගය සඳහා තමයි සාකච්ඡා වෙන්නේ දැන්. නායකත්ව ගැන තමයි කතා වෙන්නේ. තාම තියෙන්නේ නැහැ. තාම රැස්වීම යනවා. මම මේ කලින් යන්නේ. ඔබතුමා යන්නේ කලින් මොකද්ද? මට හදිස්සි වැඩ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සම්බන්ධ අවසාන තීන්දුවක් ගන්න එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම රැස් වුණා. එතනදී මන්ත්‍රීවරු ඉල්ලා සිටියා ඡන්දකින් නායකයා පත් කරන කැමැත්ත ගන්න කියලා. නමුත් ඒ සම්බන්ධව යම් විරෝධයක් තිබ්බ නිසා ඡන්දයක් ගන්න මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත විමසුවා. මන්ත්‍රීවරු අතිබහුතරය 90%ක් නැගිටලා කිව්වා මේ සම්බන්ධව ඡන්දයක් තියන්න කියලා. අන්තිමට මන්ත්‍රීවරු 52ක් ඇතුලේ ශාලාවේ හිටියා. ඒ 52කින් කැමැත්ත ප්‍රකාශ කරාම 52ම 90% සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ පක්ෂයේ නායකයා විය යුතුයි කියලා තමන්ගේ කැමැත්ත මතය ප්‍රකාශ කළා. බලාපොරොත්තු වෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් පුළුල් සන්ධානයක් පිහිටවලා මේ රටේ මැතිවරණයට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් අපි ඉදිරියේදී අවශ්‍ය කටයුතු කරනවා. සහෝදර පක්ෂත් එක්ක අපි ඉදිරි දින කීපය තුළ සාකච්ඡා කරලා අගමැති අපේක්ෂකයා විදියට සජිත් ප්‍රේමදාස මැතිතුමාව ඉදිරිපත් කරන්න අපි කටයුතු කරනවා. පක්ෂ නායකත්වයට අපි තෝරාපත් කරගත්. ඉදිරි කටයුතු ඉස්සරහට ක්‍රියාත්මක කරමු. එච්චරයි. බෙදීමක් නැහැ. හිටපු සියලු දෙනාම ඡන්දය ප්‍රකාශ කරා 52ක් එතුමාව නායක හැටියට පත් කරන්න කියලා. එච්චරයි. ඒක මම හිතන්නේ සියලු දෙනා ඉදිරි අනාගතයේදී තීන්දුව අරගෙන ඒ වැඩ පිළිවෙල නිත්‍යානුකූලව ඉස්සරහට යයි. කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමා බොහොම සාධාරණව එතුමා කිව්වා ගැටුමකට යන්නේ නැතුව අපි සියලු දෙනාගේම මතය විමසමු කියලා. මේ මතය අනුව අපි ඉදිරියට යන් කවුරුත් එළියට දාන්න ඕනෙත් නැහැ. සියලු දෙනා එකතු කරගෙන යන් කියලා. නමුත් ඒ වෙලාවේදී එකට එකක වෙච්ච නැති අය නැගිටලා ගියා. ඒ පාර අපි ඒ වෙලාවේ සාකච්ඡා කළා. මතය කුමක්ද කියන එක අපි විමසමු කියලා අපි තීන්දුවකට ඇවිල්ලා මතය විමසුම අවස්ථාවේදී හිටපු 65 දෙනාගෙන් 52 දෙනෙක්ම සජිත් ඇමතුමාගේ නායකත්වයෙන් ඉදිරියට යා යුතුයි කියන මතය ප්‍රකාශ කරා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බාරගත යුත්තේ සජිත් ප්‍රේමදාස කියන එක අද මේ අවස්ථාවේදී පැහැදිලිව තීන්දුව වුණා. ඇත්ත වශයෙන්ම මෙහෙම නිල වශයෙන් කිසිම දෙයක් උන්නේ නැහැ. නිල නොවන වශයෙන්ුත් මං හිතන්නේ වෙන්න පුළුවන් කමක් නැහැ. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සජිත් ප්‍රේමදාස මැතිතුමත් කතා කරා මේ අවසානයේ ඔක්කොම එකතු වෙලා අපි මේ ඉදිරි දිනයකදී ඉක්මනින් තීන්දුව ගමු කියලා. බලෙන් ගාටවත් ගන්න බෑ මොනවත්. පක්ෂය කැඩෙන්නේ නැතුව ගන්න ඕන තීරණය. ඒ සඳහා තමයි අපි මේ කැපුවෙන්නේ. අවසාන තීන්දුව එන සතියේ ගන්න තීරණය කරා එන සිකුරාද. මම දන්නේ නැහැ ඔය එළියේ උනේ ඒවා. මම දන්නේ නැහැ කොහෙද ඡන්ද ගත්තද මොනවද ඒවා අපි දන්නේ නැහැ. තාම තීරණය කරලා නැහැ. නායකයෝ 3 දෙනා තීරණය ගන්නවා. ඒ තීරණයට 3 දෙනාම එකගයි. සජිත් ප්‍රේමදාස එකගයි එකට. රණික් කුසුමැතුව කරුජේසුරි මැතුවත් එකගයි. ඒ 3 දෙනා අපි බලමු හොඳ තීරණයක් ගනි සාකච්ඡා කරලා.
මේ අතර ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අද විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවක් ඇඳවමින් මෙලෙස අදහස් පළ කළා. ඊයේ දිනේ අපි දීර්ඝ සාකච්ඡාවක් පැවැත්තුවා. අපේ නායකතුමා කිව්වා සජිත් ප්‍රේමදාස කරු ජයසූරිය මැතිතුමන්වත් එකතු කරගන්න මේ නායකත්වයේ ඉදිරියට අරන් ගන්න කියලා. එතුමා කිව්වා 2025 එතුමා ඡන්දය ඉල්ලන්නේ නැහැ කියලා. 2022 23 විතර වෙනකොට නායකත්වයේ වෙනසක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න අවස්ථාවක් එතුමා ලබා දෙන්නම් කියලා කිව්වා. ඊට පස්සේ රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමාගේ අදහස වුණේ 95% ඔබට කතා කරන පුද්ගලයන් ඔබ සිටිය යුතුයි කියලා තැන හිටියත් බිම් මට්ටම එහෙම නැහැ, මන්ත්‍රීවරුන් අතරත් එහෙම විශ්වාසයක් නැහැ කියලා. ඒ අවස්ථාවේ තමයි රනිල් වික්‍රමසිංහ ගාරු නායකතුමා ඉතාමත්ම තදින්ම හිටියේ නැහැ, කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක එතුමා තවදුරටත් කියා හිටියා. කවුද අගමැති අපේක්ෂක වෙන්නේ කියන ප්‍රශ්නේදී එතුමා කිව්වා කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් එය තීරණය කරයි කියලා. මේ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහත්මයා කිව්වා එතුමා මහානායක ස්වාමින් වහන්සේ දෙනම මුණ ගැහුණා ඊයේ උදේ. උන්වහන්සේලා කියපු දෙයින් ඔහු තේරුම් ගත්තේ හිටපු අගමැතිතුමා අපේ නායකතුමා ගිය සතියේ කණ්ඩායමේදී මහානායක ස්වාමින් වහන්සේලා විසින් දැක්වූ අදහස් පිළිබඳව යම්කිසි පරස්පරයක් තියෙන බව ඔහුට හැඟී ගියා කියලා. ඒ කෙසේ වෙතත් නායකතුමා කිව්වේ ඔහුට ස්වාමින් වහන්සේලා සහ අනිකුත් ආගමික නායකයන් දුරකථනයෙන් කතා කරලා කිව්වේ ඔහු සිටිය යුතුයි කියන කාරණාව කියලා. බහුතරයක් ඉදිරිපත් වෙලා තියෙන්නේ සජි ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් සන්ධානය නිර්මාණය කරලා ඒ සන්ධානය හරහා සජි ප්‍රේමදාස මහත්මයා ආගමැති අපේක්ෂක හැටියට ඉදිරියට ගමන් කරන්නේ. එක දෙයක් පැහැදිලි, එක්සත් ජාතික පක්ෂයට අලුත් නායකත්වයක් අවශ්‍යයි. නායකයෙක් පමණක් නෙමෙයි නායකත්ව කණ්ඩායමක් අවශ්‍යයි. ප්‍රතිපත්තිමේ වෙනසක් අවශ්‍යයි. අපි මේ වෙනස වෙනුවෙන් පෙනී ඉන්නේ වර්තමාන නායකතුමාට ඒ වෙනස ලබා දීමට නොහැකි බව ඊයේ පැවති සාකච්ඡාවලදී නැවත වරක් පෙන්වුණා. මේ වෙනස අවශ්‍යයි කියන එක තමයි අපි බහුතරයක්ම ඉල්ලා සිටි. එතුමාගෙන් අහපම කවුද අගමැති අපේක්ෂක කියලා එතුමාට ඒකටවත් උත්තරයක් නැහැ. තව මාස 3ක් නැහැ මහමැතිවරණයට. හැබැයි තාම එතුමාට පක්ෂ නායකත්වයේ තියා අගමැති අපේක්ෂකයටවත් කිසිඳුමක් නැහැ. ආණ්ඩුවේ ගෝඨාභය රාජපක්ෂ 69,00,000 සතුට පිරෙන දෙවෙනි මාසයේ මේ. ඒතර මේ දෙවෙනි මාස දෙක තුල රට අත්විලා දින ඉරණම මොකද්ද? රතු ලුණු කඩේකට පැනලා මංකොල්ල කන තත්ත්වෙට මාස දෙකෙන් රටපත් වෙලා තියෙනවා. පැතු වෙනසට. ඉතින් මේගොල්ලන්ට ඕනේ අපේ පක්ෂි කණ්ඩායම හොකර ඕනේ. අපි පක්ෂය අරමුදයන් නිර්මාණය කළා. අපි ඔය එතන එල්ලලා මේවා කතා නොකර අපේ කට වස්සන එක තමයි මේ වුමනා වෙලා තියෙන්නේ. ගාපාරණන් එහෙම හවුවෙන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයේ යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ මහමැතිවරණය සඳහා ඉදිරිපත් වීමට සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායක හමුවේදී. එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. අපි එක පෙරමුණක් විදිහට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් ප්‍රධානත්වයෙන් අපි මැතිවරණය සටන් කරන්නේ. අපි සියලු දෙනා එක්සත්ව එක්සිත්ව සමගියෙන් අපි මේ සටන් වැදුණාම අපිට විශාල ජයග්‍රහණයක් සඳහා අපිට ගමන් කරන්න හැකියි. ලබන මහමැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයේ යටතේ අපේ සහෝදර පක්ෂ සියල්ල පෙරමුණක් වශයෙන් තරඟ කරන්න අපි අතිර්ණය කරා. පාට්ලි චම්පික රණවක මැතිතුමාගේ ලෝරුමය, ඒ වගේම රාජිත් සේනරත්න මැතිතුමා, රවුෆ් හකීම් මැතිතුමා, මනෝ ගණේෂන් මැතිතුමා, ඒ වගේම දිගම්බර මැතිතුමා ඇතුළු සියලුම සජ්ජාතික පක්ෂයේ සහෝදර පක්ෂ, සජ්ජාතික පක්ෂය ඇතුළු සියලු දෙනාම පෙරමුණක් විදිහට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් ලබන මැතිවරණය තරඟ කරන්න අද අපි අවසාන තීන්දුවකට ආවා. 52 කී තීන්දුව කරා ජනතා ඡන්දයෙන් ආ මන්ත්‍රීවරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් මේ ගමන යන්න ඕන කියලා. ඒ අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් නම් මැතිවරණයට යන්නේ, මැතිවරණ ජයග්‍රහණය කරාම අග්‍රාමාත්‍ය ධුරයට අනිවාර්යෙන් එතුමාපත් වෙන්න ඕනේ. නායකත්වය දැනුවත් කළා නැහැ. නමුත් සජ්ජාතික පක්ෂයේ බහුතරයේ අවශ්‍යතාවය අනුව වෙන වැඩක්.
පාක්ෂිකයා ඉල්ලන දේ තමයි අපි කරන්නේ පාක්ෂිකයාගේ අවශ්‍යතාවය පෙරමුණක් ඇයි තරඟවදිනේ එහි නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයා මේ එතුමාගේ නායකත්වයෙන් සියලුම සංවිධාන පුජ්‍යලයෝ එකමුතු කරගෙන අපි ඉදිරි මහා මැතිවරණ ඉදිරිපත් වෙනවා ඒ සඳහා අනාගතයේ අපි බලාපොරොත්තු වෙනවා වෘත්තීය මට්ටමේ පිරිස් නාම යෝජනා කැඳවීමක් කළා වෘත්තීය මට්ටමේ පිරිස් එකට එකතු කරනවා නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ආශ්‍රිතව මතු ඇති පාරිසරික සහ ජනතා ගැටලුවලට ස්ථීර විසඳුම් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත් වී තිබෙනවා. ජනාධිපති කාර්යාලයේ අද පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා. කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ හලාවත රදගුරු ඇතුළු ප්‍රදේශ පූජකතුමන්ලා ප්‍රදේශවාසීන් සහ පරිසරවේදීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. නොරච්චෝලේ තාප විදුලි බලාගාරය ආශ්‍රිතව මතු ඇති පාරිසරික සහ ජනතා ගැටලුවලට ස්ථිර විසඳුම් ලබා දීමට තමා මැදිහත් වන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. තාක්ෂණික ක්‍රමවේද සහ පරිසර නියමයන්ට අනුව තාප බලාගාරයේ ක්‍රියාකාරීත්වය සිදුවිය යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ. ව්‍යාපෘතිය ඇරඹීමේදී එකඟ වූ පරිසර නියමයන් පසුගිය වකවානුවේදී නිසිලෙස ක්‍රියාත්මක නොකිරීමෙන් පරිසරයට සහ ජනතාවට සිදු ඇති හානිය ජනාධිපතිවරයාගේ අවධානයට ලක් වුණා. ව්‍යාපෘතිය බාර සමාගම් සහ බලධාරීන් කැඳවා අදාළ උපදෙස් කඩිනමින් ලබා දෙන බවත් තමාත බලාගාරයේ නිරීක්ෂණයට පැමිණෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. සංවර්ධන ක්‍රියාදාමයේදී දූෂණ සහ අක්‍රමිකතා පිටු දකිමින් විශාල අරගලයක නිරත වීමට ජනාධිපතිවරයාට සිදු ඇති බව අගරදගුරු හිමිපාණන් මෙහිදී පෙන්වා දුන්නා. එමෙන්ම විදෙස් ආයෝජන මත කළ ව්‍යාපෘතිවලදී පසුගිය සමයේ සිදු වූ අක්‍රමිකතා පිළිබඳවද උන්වහන්සේ කනගාටුව ප්‍රකාශ කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. ගුවනින් කෙරෙන ත්‍රස්තවාදී මෙහෙයුම් සම්බන්ධයෙන් ලොව වෙනත් කිසිදු හමුදාවකට නොමැති සුවිශේෂී අත්දැකීම් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ත්‍රිකුණාමලය චීන වරාය පරිශ්‍රයේ පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ගුවන් හමුදා නිලධාරීන් අධිකාරියට පත්කිරීමේ සහ පියසර කැඩට් නිලධාරී පාඨමාලාවන් හැදෑරූ ගුවන් නියමුවන්ට පියසර ලාංඡන පැළඳවීමේ උත්සවය අද පෙරවරුවේ ත්‍රිකුණාමල චීන වරාය පරිශ්‍රයේදී සිදු කෙරුණා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයට එක්වීමට අංක 59 සහ අංක 60 යන කැඩට් නිලධාරී පාඨමාලාවන් හැදෑරූ සහ අංක 11 සහ අංක 12 යන කැඩට් නිලධාරිනි පාඨමාලාවන් හැදෑරූ කැඩට් නිලධාරීන් සහ නිලධාරිනියන් අධිකාරියට පත්කිරීම මෙහිදී සිදු කෙරුණු අතර පියසර කැඩට් නිලධාරී පාඨමාලාව හැදෑරූ ගුවන් නියමුවන් දස දෙනෙකුට පියසර ලාංඡන පළඳවනු ලැබුවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව පීටි 6 වර්ගයේ ගුවන් යාන යොදා ගනිමින් ගුවන් කරනම් සංදර්ශනයක් සහ ගුවන් හමුදා තූර්යවාදක කණ්ඩායම සමග එක්ව විචිත්‍රවත් සර්ව සංදර්ශනයක්ද මෙහිදී ඉදිරිපත් කෙරුණා. මම හිතන්නේ ලෝකේ ගුවන් හමුදා අතරින් ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරලා වැඩිම අත්දැකීම් සම්භාරයක් ලබාගෙන තියෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි කියලා මම විශ්වාස කරනවා. ලෝකේ කිසිම ත්‍රස්තවාදී සංවිධානයකට ගුවන් ප්‍රහාරයක හැකියාවක් තිබුණේ නැති බව ඔබ දන්නවා. අපේ ගුවන් හමුදාවට ගුවනින් සිදු කරන ත්‍රස්තවාදී මෙහෙයුම් සම්බන්ධයෙන් වෙනත් මොනම ගුවන් හමුදාවකටවත් නැති සුවිශේෂ අත්දැකීම් තියෙනවා. අද ලෝකේ ජාතික රාජ්‍යන් එකින් එක එක යුද්ධ කරන ප්‍රවණතාවය අඩු වෙලා තියෙනවා. ත්‍රස්තවාදය තමයි ලෝකයේ පුරාම යුද්ධමය විසඳුම් සෙවිය යුතු ප්‍රශ්නයක් බවට අදපත් වෙලා තියෙනවා. ඒ අංශයෙන් තමයි අපේ ත්‍රිවිධ හමුදාව අත්දැකීම් ලැබලා තියෙන්නේ. ත්‍රිවිධ හමුදාවන් ක්‍රියාත්මක වෙන්නේ යුද්ධයක් පවතින අවස්ථාවල විතරක් නෙවෙයි. සාමය පවත්න අවස්ථාවලටත් ඒගොල්ලන්ට විශාල කාර්යභාරයක් තියෙනවා ඔබට. අපි කවුරුත් දන්නවා ගම් වතුර වගේ ආපදාවන් අවස්ථාවලදී ගුවන් හමුදාවෙන් කරන මානුෂීය මෙහෙවර ගැන ඒ කාර්යභාරය ගුවන් හමුදාට විස වෙන කාටවත් කරන්න බෑ. රටේ වෙරළ තීරයේ ආරක්ෂාව ආ මුහුදු සීමාවට ඇතුල් වෙන විදේශීය යාත්‍රා සම්බන්ධ අවේක්ෂණ කටයුතු වලටත් ගුවන් හමුදාව නිරන්තරයෙන්ම දායක වෙනවා. කැලෑ කපන, කැලෑ සුද්ධ කර
වෙනත් දේවල් වගා කරන පිරිස් සොයා බලා පොලිසියට දැන්වීමෙන් අමාත්‍ය අමුදාවට දැන්වීමෙන් කටයුතු කරන්නට ඔවුන් විශේෂ කටයුත්තක් වශයෙන් සලකලා කරනවා. අද දවසේ ගුවන් හමුදා නිලධාරීන් හැටියට අධිකාරී පත්‍ර ලබන්නෙත් ගුවන් නියමු ලාංඡන පණ දෙන්නෙත් මේ රට අතිවිශිෂ්ට සේවයක් සිදු කළ ගුවන් හමුදාවේ අනාගත උරුමකරුවන් වෙන තරුණ ඔබයි. රටක් ලෙස ඉදිරියට යාමට නම් ජාත්‍යන්තරයේ සහයෝගය ලබාගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අමරපුර මහානිකායේ මහානායක අතිපූජ්‍ය කොටකොඩ දමාවාස මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේද අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. දෙකකට වැඩි පිරිසක් ඔබතුමා නායකත්වයට ලබා ගැනීම සඳහා මේම සහයෝග ලබා දුන්නා කියලා. හැම දෙයක්ම ප්‍රජාතන්ත්‍රවාදීව සුහදශීලීව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ සියල්ලක්ම निराකරණය වේ. අපි දැක්ක ජනාධිපතිවරණයේ අන්තිම අවසාන මොහොතේ තමයි ඔබතුමාට දුන්නේ. සීලුම දේ ප්‍රජාතන්ත්‍රවාදීව විසඳයි. විශේෂයෙන්ම ජනතාවට මුහුණ දෙන්න බැරි ඉහළ බඩු බිලක් නිසා ජනතාව පීඩනයට ලක් වෙලා සිටිනවා. අපේ රටේ වැදගත් මාතෘකා රැසක් තිබෙනවා. ඒ මාතෘකා හරහා වගකිව යුතු විපක්ෂයක් හැටියට රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්නට, රට ගොඩනගන්නට, කුහක දේශපාලනයක් නොකරන්නට, සත්‍යයේ ජයග්‍රහණය කරවන්නට රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින ප්‍රායෝගික නූතන ශක්තිමත් විපක්ෂයක් බවට අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. රටක් හැටියට අපි හිතන්නේ පක්ෂ විපක්ෂ බෙදීමෙන් තොරව කරන හැම ගනුදෙනුවක්ම රටටත් රටේ ජනතාවටත් සුභවාදී වෙන ආකාරයේ ගනුදෙනු විය යුතුමයි. අපි ලෝකයේත් එක ගනුදෙනු කරන්නට ඕන. අපේ කම රැකගෙන සංස්කෘතිය සભ્યත්වය රැකගෙන සිංහල බෞද්ධකම රැකගෙන සිංහල බෞද්ධකමට මූලතැන ලබා දෙමින් සෙසු ආගම් ජාතීන් වලට ලබා දිය යුතු ඒ ස්ථාවරය ලබා දෙමින් රටක් හැටියට එක්සිත්ත එක්සත්ත අපි ලෝකයේත් එක ගනුදෙනු කරන්නට ඕන. හැබැයි මේ ගනුදෙනු තුළ රටට වාසියක් වෙන්නට ඕන, රටේ ජාතික ආරක්ෂාව තහවුරු වෙන්නට ඕන. මේ ගනුදෙනුෙන් අපේ රටට ධනාත්මක ගුණාත්මක අගය එකතු කිරීමක් සිදු වෙන්නට ඕන. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමග සිදු කළා යයි පවසන දුරකථන සංවාදවල පැවති කටහඬ තමාගේ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමග මෙරට දේශපාලඥයින් කලාකරුවන් මෙන්ම රජයේ ආයතනවල ප්‍රධානීන් දුරකථනය මගින් සංවාදයේ යෙදුණු ආන්දෝලනාත්මක ජංගම දුරකථන හඬපට මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා වෙත සීක්‍රේන් නිකුත් වෙමින් පවතිනවා. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමග සිදු කළ සංවාදයේ තිබෙන කටහඬ තමාගේ නොවන බවත් එම හඬ විකෘති කර සංස්කරණය කළ හඬක් බවයි. හලෝ, මේ වෙනකොට මගේ අය කියන හඬපත දෙකක් සමාජ මාධ්‍ය ජාලා හරහා මුදා හැරලා තියෙනවා. පළවෙනි හඬපතේ මගේ කතා විලාශයත්, දෙවන හඬපතේ මගේ අය කියන කතා විලාශයත්. මේ දෙකේ අතර ලොකු වෙනසක් තියෙනවා. මධ්‍යස්ථ ජනතාවත් මේ හැම කෙනාගෙම මං ඉල්ලන්න කැමති බුද්ධිමත් ජනතාවගෙන් මේ හඬපත දෙක ඉතාමත් සාවධානව නැවත නැවතත් අහලා බලන්න. එතකොට ඔබට පැහැදිලිව පෙනෙයි මේ දෙවන හඬපතේ ඉතාමත් අශෝභන විදිහට විකෘති කරපු සංස්කරණය කරපු හඬපතයක් තමයි මේ දෙවන හඬපතෙන් යන්නේ කියලා. මේ අද මට වෙච්ච දේ හෙට තවත් කාන්තාවකට වෙන්න පුළුවන්. කිසිම විදිහකින් මේ වගේ සංවාදයක් මම රංජන් රාමනායක මන්ත්‍රීතුමා විතරක් නෙවෙයි කිසිම මන්ත්‍රීතුමෙක් එක්ක මේ වගේ මන්ත්‍රීතුමෙක් හෝ මන්ත්‍රීතුමියක් කිසිම කෙනෙක් එක්ක මේ වගේ සාකච්ඡාවක් මම කතා කරලා නැහැ. මම අභියෝග කරනවා. පුළුවන් නම් මේ ඇත්ත හඬපත එළියට දාලා පෙන්නන්න. කවුරුන් හරි හිතාගෙන ඉන්නවා නම් මේකෙන් මගේ පෞද්ගලික ජීවිතේ යම් කිසි බලපෑමක් සිද්ධුනා කියලා සැලෙන තරම් දුර්වල සම්බන්ධකමක් නෙවෙයි මගෙත් මගේ සැමියාගේ අතරත් තියෙන්නේ. කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් මගේ දේශපාලන ජීවිතේට මේකේ බලපෑමක් වෙයි කියලා මම ඉතාමත් වගකීමෙන් කියන්න කැමතියි. මම හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කිසිම අවස්ථාවක මේ වගේ දේවල් වලට බය වෙලා කටවහගෙන හිටපු කාන්තාවක් නෙවෙයි. ආන්දෝලනාත්මක සුදුවැන් මාධ්‍ය සාකච්ඡා සිද්ධියේ සැකකරු ලෙස නම් කර රිමාන්ඩ් භාරයට පත් කෙරුණු හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතාට ඇප ලබා දීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම්පත සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශවයට නොතීසි නිකුත් කිරීම පිළිබඳ නියෝගය ලබන 21 වනදා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණයේ අද ප්‍රකාශ කළා. මේ අතර එළඹෙන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද පෙරවරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කෙරුණා. ඒ යාවත්කාලීන නොකළ ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් වූ නඩුවට අදාළවයි. මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදුවැන් මාධ්‍ය සාකච්ඡා සිටියේ සැකකරු ලෙස නම් කර රිමාන්ඩ් භාරයට පත් කෙරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදාහරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් කළ ඇප නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් කර තිබෙන ප්‍රතිචෝදන පෙත්සම විභාග කිරීම සඳහා නොදේශ නිකුත් කරන්නේද නැද්ද යන නියෝගය ලබන 21 වනදා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණය අද නියම කළා. ඒ නීතිපතිවරයා විසින් ගොනු කළ මෙම ප්‍රතිචෝදන පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේදී අද සලකා බැලූ අවස්ථාවේදී. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සහ අධිකරණය හමුවේ පෙනී සිටි වග උත්තරකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කරුණු ඉදිරිපත් කළා. දෙපාර්ශ්වයේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම ප්‍රතිචෝදන බෙත්සම විභාග කිරීම සඳහා නොදේශී නිකුත් කරන්නේද නැද්ද යන නියෝගය ලබන 21 වනදා ප්‍රකාශයට පත් කරන බව එහිදී නිවේදනය කළා. ඒක පස්සේ කතා කරමු. නෑ කිසිම ප්‍රශ්නයක් ඒක ඉතින් කාලය විසින් තීරණය කරයි. මේ අතර අධිකරණ විනිසුරුවරුන්ගේ කටයුතු වලට අනිසි ලෙස බලපෑම් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ජනවාරි මාස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. ඒ යාවත් කාලින් නොකළ බලපත්‍රයක් සහිත ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාව මතයි. අදාළ චෝදනාව සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා පසුගිය 4 වනදා අත්අඩංගුවට පත් වූ අතර නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා ඇප මත මුදාහැරීමටයි නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ. ඒ ₹5,00,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. එසේම නඩුව අද දින යලි කැඳවීමටද මහේස්ත්‍රාත්වරයා එදින නියෝග කර සිටි අතර ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ එම බන්ධනාගාරයට අයත් බස් රථයකින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු රංජන් රාමනායක මන්ත්‍රීවරයා අනතුරුව යලිත වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගියා. මම නම් තිත්ත ඇත්ත කතා කළේ මම ජනතාව වෙනුවෙන් හැමදාම සටන් කරනවා. මම ගිය හොරුවල්ලන්ට හොරු ටික එකතු වෙලා මාව ඇතුලට දැම්මා. මම මගේ සටන මන් දිගටම කියනවා. අත්තනගල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක දොරෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉවත් කිරීමට තීරණය කළේ පක්ෂයේ විනය ආරක්ෂා කිරීමට බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද කැඳවා තිබූ මාධ්‍යමයකට එක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අපි සියලු දෙනාම එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පොජන සන්ධානය ස්ථාපිත කරන්න අවශ්‍යයි. ඊ නම සහ ඊ ලාංඡන වෙනස් කරලා අලුත් වැඩපිළිවෙලක් කරද්දී කියන්නේ. දැන්ට අපි ඒක මැතිවරණ කොමසාරිස්තුමා වෙත යවලා තිනෝ. ඒ ලකුණු පිළිබඳව තවම අපි තීරණයකට අවිලා නැහැ. අපි ඇත්තටම අත්සන් කරපු ගිවිසුමේ තියෙන පුටුව ලකුණ. ඉතින් සමහරලාවට වෙනත් ලකුණක් ගැන කතා කරනවා නම් අපිට පුළුවන් ඒ සම්බන්ධව සාකච්ඡා කරන්න ගැටලුවක් නැහැ. ඒක ගැටලුවක් කරගත යුතු නැහැ. නමුත් සන්ධානය ගොඩනැගීම අත්‍යවශ්‍ය කාරණයක්. ඔව් අනිවාර්යෙන් එතුමා පොළොන්නරුව දිස්ත්‍රික්කෙන් තරම් කරනවා.
අතනගල් ආසනයේ සංවිධායක ධූරය ලබා දීලා තිබුණා අපේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ සංවිධායක ධූරය ධූරයෙන් එතුමියව ඉවත් කරා. ඒ අනුව එතුමියට ඒ ලිපිය ඉතාම ඉක්මනින් අපි යවන්න කටයුතු කරනවා. ඒ අනුව පක්ෂයේ ඕනෑම තරාතිරමක කෙනෙකුට විරුද්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි නීතිය ක්‍රියාත්මක කරන්න සූදානම්. අතනගල දැනට ලසන්තල කිවන්න මැතිතුමාට අපි බාර දීලා තියෙනවා සංවිධායකවරයා විදිහට වැඩ බලන සංවිධායකවරයා විදිහට වැඩ කරන්න. අනාගතයක් බලාපොරොත්තු වෙන ඒ ආසනයට වෙනත් සංවිධායකවරයෙක් පත් කරන්න. ඒ වගේම නීතිගරුක යුක්තිගරුක සමාජයක් බිහි කරන්න පුළුවන් පක්ෂයක් විදිහටත් ඒ වගේම දූෂිතයන්ගෙන් වංචාකාරයන්ගෙන් තොර පක්ෂයක් බවට මේ පක්ෂය පත් කරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම විනයානුකූල පක්ෂයක් බවට පත් කරන්න අපි අනාගතයේ කටයුතු කරනවා. පක්ෂය සුද්ධ විය යුතුයි. ඒ වගේම රටේ දේශපාලනය සුද්ධ විය යුතුයි. මේ ඉඩකඩේ අලුත් විදිහට මේ දේශපාලනයට කොහොමද මෙන්න මේ වෙනසට කොහොමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැලපෙන්නේ කියන එක තමයි අපේ ප්‍රධානම ඉලක්කය. ඊළඟ මහමැතිවරණ එනවා. ඒ මහමැතිවරණට යාමේදී අද අපේ ගම ඉල්ලනවා අලුත් නායකත්වයක්. එන්නේ ගම ඉල්ලන වෙනස් නායකත්වය අලුත් නායකත්වය කොහොමද දෙන්නේ කියන එක තමයි අපේ ප්‍රධානම ඉලක්කය. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට විපක්ෂය සහයෝගය ලබා නොදීම තුළින් සිදුවන්නේ සමස්ත ජනතාවට අසාධාරණයක් බව රාජ්‍ය අමාත්‍ය රෝෂන් රණසිංහ මහතා පවසනවා. මහනුවරදී පැවති මාධ්‍යමුකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මෙම මාධ්‍යමුව සඳහා රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්නයන මහත්වරුන්ද එක්ව සිටියා. අපි බොහොම පැහැදිලිව නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට බාර දීලා තියෙනවා. අපි නීති සම්පාදකයන්, පාර්ලිමේන්තුව නීති සම්පාදකයන්. රටේ නීති පද්ධතියම හදන්නේ පාර්ලිමේන්තුව. හැබැයි ඒ ක්‍රියාත්මක කරන්න ආයතන තියෙනවා. ඒ ආයතන හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒකට මැදිහත් වීම වෙන කතාවක්. හැබැයි ඒ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් පාර්ලිමේන්තුවෙත් ඒකට ප්‍රතිපාදන තියෙනවා. එවැනි නිලධාරීන් සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න. මේ මූලික අධිකරණය අපි විශ්වාස කරනවා රටේ නීතිය සාමය ආරක්ෂා කරන ආයතන අධිකරණයේ මේ සුවාධීන මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙයි කියලා. ඒ නිසා අපි අතපෙවීම කළ යුතු නැහැ කියන තැන ඉන්නේ. හැබැයි එම ආයතන වලින් රටේ ජනතාව ඉදිරියේ සාධාරණයක් වෙන්නේ නැහැයි කියන බැලූ බැල්මට පෙනෙනවා නම් ඒ වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය අපිට තියෙනවා. දේශපාලන වශයෙන් ඊගාව මැතිවරණය සම්බන්ධව අපිට කිසිම සැකයක් නැහැ. අපි 3-2 ඉලක්කයට යෑමේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරගෙන යනවා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයක් හැටියට මේ විදිහේ තාමත්ම අසාර්ථක පාලනයක් යහපාලනය තුළ සහ ඒ යහපාලනය තුළ ගැබ් වෙලා තිබ්බ ඉතාමත්ම අසාධාරණ හේතුපාදක සහ පලිගැනීම හේතු කරගෙන ගත්ත ක්‍රියාමාර්ග එළිවෙලකින් පවතිනවා. ඒ නිසා රටේ ජනතාව තීන්දුවක් ගනී ඊගාව පාර්ලිමේන්තු මැතිවරණයේදී අන්තවාදීන්ට යටත් නොවන මේ රටේ නීති පද්ධති හදන්නට පුළුවන්, මේ රටේ කරපු විනාශය නිවැරදි කරන්න පුළුවන් තැනකට අපිට බලයක් දෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශංකයාපා සේනාධි මහතා ඇපමත මුදාහරණ ලෙස කොළඹ ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල නියම කර තිබෙනවා. ඒ ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ගණිපුල ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුණගෙන් සමන්විත ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. අදාළ නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබූ රත්නාලංකා ආරක්ෂක සමාගම, ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගම, විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් බී එගොඩවෙල සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරියක වන දමයන්ති ජයරත්න යන අය මෙසේ නිදහස් කිරීමටයි නියෝග කෙරුණේ. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටි නඩුවේ හත්වන විත්තිකරුවන ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශංක යාපා සේනාධිපති මහතා අපමත මුදාහැරීමටද නියම කළා. ඒ අනුව විත්තිකාර සේනාධිපති මහතා ₹1,05,000 බැගින්නු මුදල් ඇප සහ ₹1,25,000 බැගින්නු ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අධිකරණයේ අවසරයකින් තොරව ඔහුට විදේශගත වීමද තහනම් කළා. ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බහර දිය යුතු බවටද ඇප නියෝගයේ සඳහන්. මෙම නඩුව ඉක්ුද්දා විභාගයට ගත් අවස්ථාවේදී මූලික විරෝධතාවයක් මතු කළ විත්තිය නීතිඥවරු මෙම නඩුවේ පළමු වන හා දෙවන විත්තිකරුවන් ලෙස නීතිය ඉදිරියේ ස්ථාපනය කරන ලද සමාගම් දෙකක් නම් කර ඇති බවත් එලෙස සමාගම් දෙකකට එරෙහිව අපරාධ චෝදනා ඉදිරිපත් කර පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවට තර්ක කර තිබුණා. ඒ අනුව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන මෙම චෝදනා පත්‍රය දෝෂ සහිත නීති විරෝධී බවට තීන්දු කරන ලෙසට ඔවුන් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා. මෙම නඩුවෙන් විත්තිකරුවන්ට එල්ල කර තිබෙන චෝදනා 7573ක් අතුරින් පවත්වාගෙන යා හැක්කේ චෝදනා 19ක් පමණක් බව පෙන්වා දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සෙසු චෝදනා සියල්ල දෝෂ සහිත සහ නීති විරෝධී ආකාරයෙන් ඉදිරිපත් කර තිබෙන බවයි පෙන්වා දුන්නේ. එයනු ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව ඉතිරි වී තිබෙන චෝදනා 19 පිළිබඳ විභාගය පෙබරවාරි මාස 10 වනදා පවත්වන බවයි විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ.
පුත්තලම ත්‍රිකුණාමලයේ මාර්ගයේ රන්පත්විල ප්‍රදේශයේදී අමාත්‍ය එස්.එම්. චන්දුසේන මහතාගේ නිල රථයේ යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර සිදුව තිබෙන්නේ ඊයේ රාත්‍රියේදී. මෙම අනතුරින් යතුරුපැදිකරුගේ බිරිඳ සහ දියණිය බරපතල තුවර ලබා අනුරාධපුර මහ රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලැබමින් සිටිනවා. මේ අතර එම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරුගේ බිරිඳ සහ දියණියගේ සුවදුක් විමසීම සඳහා අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අද පස්වරුවේ අනුරාධපුර මහ රෝහලට පැමිණියා. ඊයේ රාත්‍රී 7:40ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා. අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ නිල රථයක යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ මෙම අනතුරින් කහටගස්තිගලිය ප්‍රදේශයේ පදිංචිව සිටි සිවිල් ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් වුණා. එම අනතුරින් යතුරුපැදියේ ගමන් කරමින් සිටි මෙම සිවිල් ආරක්ෂක නිලධාරියාගේ බිරිඳ සහ දියණිය බරපතල තුවාල ලබා තිබුණා. උපකාරක පන්තියකට සහභාගී වී සිටි දියණිය නැවත නිවස වෙත රැගෙන යමින් සිටියේදී ඔවුන් මෙම අනතුරට මුහුණ දී ඇති බවයි ප්‍රදේශයේ අප වාර්තාකරුවන් පවසන්නේ. අනතුර සිදුවන අවස්ථාවේදී එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයාද එම නිල රථය තුළ සිටි බවට ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළ බවට අප වාර්තාකරු සඳහන් කළද මේ සම්බන්ධයෙන් අප පොලිසියෙන් සිදු කළ විමසීමකදී පොලිසිය සඳහන් කර සිටියේ එම රථය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ අමාත්‍යංශයට අයත් වූ එකක් පමණක් බවයි. අනතුරින් තුවාල ලබා මේ වන විට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින ජීවිතක්ෂයට පත් වූ සිවිල් ආරක්ෂක නිලධාරියාගේ බිරිඳ සහ දියණියගේ සුවදුක් බැලීම සඳහා අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අද දහවල් රෝහලට පැමිණ තිබෙනවා. එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. රියර් කරා සිද්ධ වුණේ පස්සේ ලෙඩ්ඩු දෙන්න අරන්ගේ එස්.එම්. චන්ද්‍රසේන ඇමතිතුමාගේ කාර්ය මණ්ඩලයක විවාහණි කරගෙන තමයි මීන්තලේ රෝහලට බාර දුන්නේ. ඒක වැඩිච්ච වෙලාවේ දාලා පලා ගියා කියන එක ඒක අසත්‍යයි. අනුතරින් තුවාල ලබා සිටින කාන්තාවද මෙලෙස අදහස් පළ කළා. මොකක්ද දුන්නේ? ඒක වහන්න දෙයක් නෑ. මහත්තයා පන්තියරිලා දුව අරගෙන එනකොට පාස් දාන කරලා විවාහණි දෙහැප්පු. කවුරු තුවාලට බලපෑම් කරනවද? අපි නෝ මේ බලපෑම් ඈ මෙමනතුර සම්බන්ධයෙන් එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ නිල රථය පැදූ ප්‍රියතුරුද අත්අඩංගුවටගෙන ඇති අතර ඔහුද අනතුර හේතුවෙන් මෙවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටිනවා. සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්තිගලිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා. දැන් අවධානය රටවටා පුවත් කිහිපයක් වෙතයි. ජයල තුඩල්ල අනාරක්ෂිත දුම්රියහරස් මාර්ගයකදී මීට මාස කිහිපයකට පෙර ජීවිතක්ෂයට පත් වූ අයෙකුගේ විපතටපත් සිවුතරු පවුලක් සඳහා රුපියල් ලක්ෂ 22ක් වටිනා අංග සම්පූර්ණ නව නිවසක් ලබා දීමට දුම්රිය සාමාන්‍ය අධිකාරී MJD ප්‍රනාන්තු මහතා කටයුතු කර තිබුණා. ණය සහන මණ්ඩලයේ කටයුතු පුළුල් කර දැනට පවතින නඩු ප්‍රමාණය ඉතා ඉක්මනින් අවසන් කොට ජනතාවට සහන ලබා දීමේ අරමුණින් දැනට සිටින සමාජිකයන් 5 දෙනා 17ක් දක්වා වැඩි කිරීමට ගත් තීරණය අනුව තවත් සමාජිකයන් 12 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ලබා දීම අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී සිදු කෙරුණා. පසුගිය ජනවාරි 5, 6 සහ 7 යන දිනයන්හිදී මිහින්තලේ රජරට විශ්වවිද්‍යාලය ක්‍රීඩාංගණයේදී පවත්වනු ලැබූ වයස අවුරුදු 14 න් 15 හොකී තරගාවලියේ බාලිකා රන් සම්මානය පේරදෙණිය මධ්‍ය මහාවිද්‍යාලය විසින් දිනා ගනු ලැබුවා. හරිස්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අඩු ආදායම් ලැබේ පවුල්වල පාසල් සිසුන් සඳහා පාසල් පොත්පත් සහ උපකරණ බෙදා දීමේ වැඩසටහනක් හරිස්පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධනංශ නිලධාරින් විසින් පසුගියදා ක්‍රියාත්මක කර තිබුණා. ඇතිමලේ පොලිස් බල ප්‍රදේශයට අයත් ගැමුණුපුර ප්‍රදේශයේ නිවසක තිබූ රුපියල් 1,50,000ක මුදලක් කිසියම් පුද්ගලිකු විසින් ඊයේ සොරාගෙන තිබෙනවා. මේ පිළිබඳ ඇතිමලේ පොලිසිය සහ මොනරගල පොලිස් කොට්ටාසේ කෙනී සුනකයා යොදා ගනිමින් සිදු කළ මෙහෙයුමේදී අදාළ සැකකරු සැකපිට අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා.
පොළොන්නරුව ජල සම්පාදන ක්‍රමේ නව ජල නල මාර්ගය ප්‍රධාන නල මාර්ගයට සම්බන්ධ කිරීම හේතුවෙන් ජනවාරි 18 වන සෙනසුරාදා දින රාත්‍රියේ 10 සිට 19 වන ඉරිදා පෙරවරු 5 දක්වා පැය 7ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම හිටවන බව ජාතික ජල සම්පාදන සහ ජලාප වහන මණ්ඩලය දැනුම් දී තිබෙනවා. ඒ අනුව 2L පොළොන්නරුව 1L කුරුප්පුහන්දිය රොහල් හන්දිය ඉසිපතන ප්‍රදේශයාවට 28 කණුව කදුරුවෙල සහ මුස්ලිම් කොලනිය යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම හිටවනු ඇත. නාවලපිටිය නගරයේ සිට නාවලපිටිය ඩෙලිපාර දක්වා ධාවනි වූ ත්‍රිරුද රථයක් මාර්ගයෙන් නිවතට පැන නිවසක් මතට පෙරළියාමෙන් ත්‍රිරුද රථයේ ගමන්ගත මගියෙකු බරපතල තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් රෝහල වෙත තුරත් කර තිබෙනවා. සියත ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත් වෙනවා. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.